අයිබෝවන්. ඔයාලට අවශ්‍ය අලුත් හොඳ සිරිසිදු කරවල වර්ග ඔයාලගේ ළඟටම දැන් ගෙනාවා. නැන්දේ මාමේ අයියේ අක්කේ ඉක්මනට එන්න. අඩුම සහන මිලට හාල්මැස්ස වර්ග, උඹලකඩ, කෝනිස්ලෝ, තලපත්, කෙළවල්ලෝ, කීරමි, කෙන්දෝ, තවත් කරවල වර්ග රසක්. මේ කවුද මේ කතා කරන්නේ? දුව. ආ. එයා මොකද කරන්නේ? ඒ වයිම කැම්පස් එකේ. ආ. මොකද්ද ඩිග්‍රිය? ඩිග්‍රිය මේ කොමස් කොමස් තමයි යව අනේ. ආ. හරි සතුටුයි. ඔව් සතුටුයි. ඇත්තටම. ආ. අනේ පිරිමි හටාන පුතාගේ. ඔව් පුතාගේ. ආ. ඒ පුතා. ආ. එයාත් කොමස් තමයි දැන් කරන්නේ. එයා සෙමීරිස් එකේ ඉගෙන ගන්න. ඔව්. ඉගෙන. ඇඩ්වාන්ස් ලෙවල් ගන්න. ඔව් තාම මේ පාර විභාගෙරේ නේද? ආ. තාත්තට ඒ දෙන්නගේ කටහඬ පරිත්‍යාග කළා තින්නේ. ජීවිතේ ජය ගන්න පවුලම දිනන. අයිබුවන් ජය වේවා. අද මාළු ගැන නෙමෙයි කතා කරන්නේ, කරවල ගැන. මුදලාලි කොහෙවත්, මම කොහෙවත්. ඈ නම කොහොමද අයියේ? ආ මගේ ගම නම නම සරත්. නම සරත්. ගම මෙහෙමද? මම ගම උපංගම ඇවිල්ලා වැලිමඩ. වැලිමඩ? ඔව්. යකෝ මේ එළවලු වවන පැත්තක ඉඳලා ඇවිල්ලා කරවල පැත්ත. ඔව්. එතකොට මෙහෙට එන්නේ මේ මොකක් කරේ? මම ඇවිල්ලා මම ඉස්ලාම ගොවි ටැංකරේ. හා ගොවි ටැංකර්ලා ඊට පස්සේ මම සල්ලා රැකියාවක් පස්සේ යුද හමුදා තෝරගත්තා. අමුලින් මම ඉස්කෝලේ ගිහලා ඉවර වෙලා ගොවිතැන් කළා. ඊට පස්සේ හමුදාවට යනවා. හමුදාවට යනවා. ඊට පස්සේ අවුරුදු 22ක් සේවා කාලේ නිම කළා. හිටියා ලංකාවේ හැමතැනම හිටියා. ඊට පස්සේ මම මෙහෙට සෙට් වුණා. යුද්ධයටත් ගියා ඒව මේ ඔය. ඔව් යුද්ධේ මර පහනක ඉසව්වල හිටියා. එහෙනම් මම 95 තමයි යුද හමුදාට සෙට් උනේ. ඔව් ඒ කියන්නේ යුද්ධය යන කාලේ නේදටම. යුද්ධ යන කාලේ. ඒකට අවුට් උනේ. අවුට් උනේ මම ඇවිල්ලා 2018. ඔව්. අගේ ඉන්න හා 2018 තමයි යුද හමුදා අයින් වුණේ ඉස්ලාම ගියේ. හා ඒ කියන්නේ යුද්ධ කියන්නේ නගර කෝවිල් වල යාපනයේ මඩ කලපුව ලංකාවේ හැමතැනම හිටියා. හා ඒ කියන්නේ යුද මේංගල හැමතැනම හිටියා. අතුරු අතුරු අන්තරාව දෙයිනේ කියලා. ඒ කියන්නේ තුම්පාරක් කැෂුවලිටි වුණා තුම්පාර. ආ එමේ කොහට කොටදී. ඒ කියන්නේ කකුලට මේ අත යාසිකොප්පක හැමතැනම හිටියා. තුම්පාරත් වල ඒක තුවාලකට රුපියල් 3000 ගන්න දුන්නා. 3000 තමයි මුනේ කොළඹ තුරේ තමයි ඔප්පෙගේ මෙවෝනේ. ආ. ඒ ජාජු ගෲප් එකේ තුවාල වුණා. තුවාල රුපියල් 3000 ගන්න දුන්නා සාමාන්‍ය කැෂුවලිටි. ඔප්පෙර ගිහලා දෙයිනේ කියලා ලොකු කැෂුවලිටියක් උන්නේ නැහැ අපිට. ගිහලා විශ්‍රාම ආවා 2018. ඔව්. ඊට පස්සේ කල්පනා කරා මොකද්ද කරන්න කියලා. නෑ විශ්‍රාම අපිට ඉන්නවනේ තව අවුරුදු 5ක් කාලයක් ඉන්න තිබ්බා. ඒ ඇවිල්ලා ඉතින් අපි ඇවිල්ලා දෙයිනේ කියලා ළමයික මේ ඇවිල්ලා මේ කරුණ රක්ෂාව කරගෙන පිටමතර මෙහෙන් මේ මම බෞද්ධ. හා. කතෝලික කෙනෙක් තමයි මම විහාරේ දැන් දැන් දුවයි පුතා ඉන්න දුව වයඹ කැම්පස් එකේ. හා පුතා දැන් ඩිස්කෝල යනවා. හා කැරලා මේ රස්සා කරවල කරනවා. ඊට පස්සේ ඒ ගෙදර ෂොප් එකක් කරගෙන යනවා. හා මේ රස්සා හොඳයි කියලා මේ කරගෙන යනවා දැනට ඉතින් යනවා. දැන් මට කරවල ගැන කියන්නකෝ. දැන් මේ හාල් මැස්සා. ඔව් මේක ලංකාවේ කෙක්ද පිටරටින් එන එකෙක්ද? පිටරටින් එන්නේ. අපිට කියලා හාල් මැස්සෙක් ලංකාවේ කන්න නැද්ද? ආ අපිට කියලා කන්න තියෙන. ඉතින් මේක පිටරටින් අල්ලගෙන ඇවිල්ලා මේක මේ අවන් ගහලා වෙල්ලා එහෙන් තමයි එන්නේ. ලංකාවේ අල්ලගෙන එන එක මාකට් එක වැඩි. වැඩි. ඔව්. ආ ඒක හින්දා මාකට් එක ලංකාවෙන් අල්ලගෙන එන කට්ටිය දෙන්න බැරි හින්දා ඉතින් මේ පිටරටින් අල්ලගෙන එන එක මිලාඩුයිනේ. ඔව් අපි ඉල්ලන ගන්න දෙන්නත් එපා. ඉල්ලන ගන්න දී ගන්න අමාරුයි. දැන් මේක ලංකාවේ අල්ලගෙන ආවත් එහෙම මේකට මේ රුපියල් 1600ක් විතර එනවා. ඔව්. දැන් පිටරටින් ගේනකොට මේක සාමාන්‍ය රුපියල් 250 300ක් විතර තමයි එන්නේ. මෙහෙට ගේන රුපියල් 1000 විතර රුට දෙන්න පුළුවන් මේක. කිලෝකට 1000ට දෙනවා. ඔව් කිලෝකට 1000ට දෙන්න පුළුවන්. හා. කිලෝකට 1000ට සිල්වර් කිලෝකට දෙන්න පුළුවන්. ඊට එදී අඩුවට දෙන්න පුළුවන්. හා. මොනක් තමයි? කරවල ටික. හාල්මැස්සු 250 250. 250 250යි. ඔව්. හාල්මැස්සු. මොනකට පෙන්වන්න ඕන? ඒක හරි. කොහොමද අයියේ? ඔක්කොරම කරන්නේ මම කරන්නේ යන්න පුළුවන්. නේද? දැන් 250 දෙන්න. තව ටිකක් කල් ගිහිල්ලා කමු නේද ටිකක් වැඩිපුර 500ක් අමාරක්. බලු පැටියව කොහේ අරන් ගියේ? ලෙඩ වෙලාද? හා නෑ තව පැටව ඉන්නවා. ඈ?
විකුණන්න ගෙනියනවද මොකද? නෑ නෑ මේ වැක්සින් කරන්න. ආ වැක්සින් වලට. අර දෙන්න මෙයාට වැඩි බාලා දෙද කොට? ඔව් ඔව් ඔයාලා බාලා. ඒක අම්මගේද නැත්තම්? නෑ නෑ අම්මලා දෙන්නේ. අම්මලා දෙන්නේ. ආ. ජූටි බබාලා මේක එලියට ගන්න බෑ. රත්වත් මුම් පැනලා ගියොත් මට එක සම්බෝලයි. මේක වත්ත වටේ දුවන්න වෙනවා. මුම් යට වෙලා. හරි ලස්සනයි. ඈ. බෙහෙත් ඉතලක් කරන් එනවා. මේ මේ කරවල ඒගොල්ලන්ට නෙමෙන්නේ. අපිටනේ. කරවල අපි. මේගොල්ලන් ඊට වැඩි දේවල් දෙන්න වෙනවා ඇති. ඈ මොල් බීකුදු මම පොඩි මාළු ඒවා තමයි දෙන්නේ. ඕ බීකුදු පොඩි මාළු ඒවා දෙන්නේ. අපි කරවල කාලා හරි උන්ට කන්න ඕන නැද්ද? ඈ මේ කුණි කොහමද එතකොට කුණිස්ස? කුණිස්සේ මේක රටින් එන එක. ආ ඒකත් රටින්. ඔව් මේක රටින් එන එකත් තමයි ග්‍රෑම් 100ක් 120ට වගේ දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. දැන් වැඩිම ඉල්ලුම තියෙන්නේ හාල්මැස්සටද කුණිස්සටද? එහෙම නැහැ මේ පිරමිඩටද? ගීමි අඩු මිලට අඩුවටම තියෙන එක තමයි ඉල්ලුම වැඩි මේකේ. ආ ආ. දැන් මෙතන අඩු මිලටම තියෙන්නේ මොකද්ද? ලට තියෙනයි මෙන්න මේක තමයි තියෙන්නේ දැන් මේවා තමයි රුපියල් 400යි 500යි ඕවා තමයි මේ කිලෝ. ඔව් මේ මොනවා මේ? ඔය එන මඩු කෑලි එක. ආ මඩු කෑලි. ඔව්. කංකොන් කෑලි කැපිටා. 450 විතර තමයි මේ ගේන්නේ. 450 කියලා 550 විතර විකුණන්න පුළුවන්. මේවත් රුපියල් 400 විතර කියලා 500 විතර විකුණන්න පුළුවන්. ඔව්. තවත් එන්නේ රුපියල් 100ක් විතර තියාගෙන. රුපියල් 100ක් වගේ තියාගෙන. ඔව්. මේව සාමාන්‍යයෙන් කිලෝ 10ක්වත් දවසකට දාගන්න පුළුවන්. කිලෝ 10ක් දාගන්න බෑ. මේවා මේ ඔක්කොගෙම වර්ග වර්ග ගණන්ලා තියෙනවා. ඔව්. රුපියල් 150 තියාගෙන විකුණන්න පුළුවන් ඉතින්. හොරා කනට වැඩි හොඳයි මේ වගේ දේවල් තියාගෙන කරගන්න යන්නේ යන්න පුළුවන් ඉතින්. කරගන්න යනකොට ඒ කියන්නේ දැන් මේ කුඩු ගංජා විකුණන්න වැඩි හොඳයි මහපාරේ දාගෙන මේක විකුණන්න පුළුවන්. එක එක්කෙනාගේ පොල් කඩලා එම්මෙන් කරගන්න පිම්ප කඩ ගන්න වැඩි හොඳයි. නෝමල් ලෙවිලා රස්සාවක් කරන මේ ඇවිල්ලා මේ දේ කරගෙන යනවට වැඩිය නමු කරන්නේ මහපාරේ දාගෙන හරි විකුණන්න පුළුවන්. ඇදිලි. එතකොට මේ මේ වැරයිටි ගොඩක් තියෙන ඕන. විවිධත්වයක් තියෙනකොට ගැණුම් තරු වෙන්නේ. පිළිවෙලට දීප ගමන් කට්ටේ ගන්න එනවා. ආ. දැන් මේක ඇවිල්ලා කට්ටාවා. මේක ඇවිල්ලා කට්ටාවා. මේකල අඟුලුවා. කට්ටාවයි අඟලුවයි ගත්තාම දැන් ඔයාලා කන්නේ මොනවද සාමාන්‍ය මේ කරවල වලින් මොනවද ඕගොල්ලන්ට නිකන් කැවෙන්නේ මේ නිතරම කරවල දැකලා දැකලා එපා වෙනවා කන්නේ ඉතින් කරවල කන්නේ නැහැ කන්නේ නැහැ හිත තුනත් වෙලාවකට ඒක කැල්ල කොයි මොනවාරි කැල්ලක් හදාගෙන කනවා එහෙම නැති වුණොත් ඉතින් කරවල වලට වැඩි පන්නුමක් නැහැ ඉතින් කරවල දැකලාම එපා වෙලා තින්නේ හා දැන් මෙතන මිලම කරවල මොකද්ද මේක කියන්නේ මෝර එක ටිකක් මිලයි කට්ටාව අඟලුවා ඒ ටික ටික මිලයි. හා කීයද සාමාන්‍ය මෝර දැන් කිලෝ? මෝර කිලෝක තොග මිල 1800ට වාගේ යනවා. හා කට්ටාවත් 1800යි. හා අඟුලුවත් 1800ට යනවා තොග මිල. හා පහයක? හා ඒ ගානට යනවා මේවා. හා તો සිල්වර් කරනකොට රුපියල් 100ක් 200ක් වැඩිපුර වාගේ යනවා. හා ඒ වැඩිපුර තමයි කිරන්නේ. කිරන්නේ නේ. හා කයිකට. හා එතකොට අයියේ දැන් මේ මේ හොඳයි මේ රස්සාව හොඳයි රස්සාව කර නිකම්ම ඉන්න කාට අමාරුයි දැන් මේකෙන් තමයි ගොඩ සැහැණු දුරට ආවේ මම රුපියල් 5ට තමයි ඇත්තට මේ බිස්නස් කරද්දී ආ මේ ගෙදර ඉන්න කාලේ මේ මට බලවලා ඇති මොකෝල්ලේ දැන් කෝටිපතික් වගේ වෙලා මං හිටියට ඉස්සල්ලාම රුපියල් 5ට බලවලා ඇති ලජන සැහැණ කියන්න දුක් වෙන්න ඕනේ නැහැ ඔව් අනිවාර්යයෙන් ඊට පස්සේ ආමීර ගියා ආමීර මං යනකොට රුපියල් 2400 මට පඩිය මං 94 යනකොට ඊට පස්සේ මං ආමීර යනකොට 2400යි මං එළියට එනකොට මට 70000යි පඩිය. හා. ඔව් එන්න ඇවිල්ලා ඇවිල්ලා අපේ පවුලේ කොල්ලෝ 7 දෙනෙක් ඉන්නවා. කෙල්ලෝ දෙන්නයි. හා. ආමිගේ ඉන්නවා පවුලේ 3 දෙනෙක් ඉන්නවා. නංගිලා දෙන්නේ නේවිගේ කෙනෙක් බඳලා ඉන්නවා. හා. අයියලා දෙන්නේ කාමියගේ ඉන්නවා. හා. තාත්තා ජීවිතේ නතර නැහැ. අම්මා ඉන්නවා. දැනට ඉන්නවා. අනිත් කට්ටිය ගොවිතැන් කරනවා. ඔව්. ඒ ඇවිල්ලා ඉතින් ඇවිල්ලා දැන් කඩයක් කරගෙන යනවා. තිරිකුණාමලේ මාදලක් කරගෙන යනවා. මාදල රස්සාවක් කරගෙන යනවා. මාදල රස්සාවක් කරනවා. මාදල රස්සාවක් කරනවා. තිරිකුණාමලේ කුඹුරු පිටියේ දැන් ඒකත් කරගෙන යනවා. දැන් ගෙත් හදලා තියෙනවා හොඳට. මේ දැන් ඊට අමතර දුවත් ඉගෙන ගන්නවා. දුවට අවුරුදු 23යි. පුතාත් 11 අතර ඉතින් මේරිස් එකේ ඉගෙන ගන්නවා. ගෙදර හොඳට හදලා දෙනවා. ගෙදර ලොකු කඩයක් තියෙන කරගෙන යනවා. කඩේ මුල් දවසට රුපියල් 60000ක් විතර ආදායමක් එනවා. මාත් රුපියල් 30000ක් වගේ කරවල ආදායමක් කරගෙන යනවා. ඇති ඉතින් මේ ටිකක් කරගෙන විශ්‍රාම එකත් 45000ක් 47000ක් වගේ. සතුටින් නම් මේ ටිකක් කරගෙන යන්න ඇති තීන්දුව කරගෙන යන්න ඔව් සතුටින් ඉන්න ඇති සතුටින් ඉන්න හද කරගෙන යන්න ඉතින් මොකද පිගල්ක ගන්නවක ඇති ඉතින් මේ හැදෙන මිනිස්සුකට මේව කරගෙන යන්න ඇති හොඳයි ඉතින් ඉදිරියට මේව ටික කරගෙන යන්න පුළුවන් ඉතින් බිස්නස් එක කරනකොට පිළිගඳ ගැව්වට ජීවිතේ පිළිගඳ නැහැ ජීවිතේ පිළිගඳ නැහැ ඉතින් මේ බිස්නස් කරනකොට මේ විදිහ ඒකට ඉතින් අනිත් වැඩ ටික කරගෙන යන්න පුළුවන් දවසකට විදිහ කරනවා මං අන්න අතර තමයි පොඩි චෙට්ටි කෑල්ලක් කරගෙන මේ කරවල අන්න අර කෙරවල මේ මේ ලොරියක් තමයි මම හෙලවන්න ගත්තේ විශ්වාම ඇවිල්ලා අර ගෙරවලේ මාළු මුදලාලිගේ ඩ්‍රයිවිං කරා රුපියල් 2500. ඇවිල්ලා මම කරවල කූරු දෙන්නෙක් ඉදිරිය දාගත්තා මේ පෙට්ටියක් උඩ අර කෙරවලේ. ඔව්. ඒ දාගෙන ඉවරලා මෙයාගේ පඩිය ගන්නකම ඒ රස්සාව කරන්න ගෙනගෙන ගමන් කරවල කිලෝ 2-3 දාගත්තා. ආ. ඊට පස්සේ පොඩි
පුස්පයිසි කලයක් තිබ්බා. ඕක ඉන්න ගමන් ඒ රස්සාව කරලා ඉවරලා ඉන්න ගමන් මම කරවල දාන්න ගම වටේ ගියා. කරවල ටිකක් එකතු කරා. කරවල ටික අරන්. ඔන්න කරවල කිලෝ 5ක් 6ක් වැඩිපුර අරන්. එතන පුස්පයිසි කල නේද? අපි නෝනා ගෙනත් දුන්නා මම ස්කූටරයක්. ස්කූටරේ මේ වගේ පෙට්ටියක් බඳගෙන කිලෝ 5ක් 6ක් වැඩිපුර ගත්තා. ඒක අරගෙන ඉවරලා මේ ඒක ආදායම වැඩි. ඊට පස්සේ අපි මල්ලිගේ තිබ්බා මේ වීල් එක. ඒක 6රකට ගත්තා. ටයර්කට අරගෙන ඒකේ 18000ක් ෆිනස් එක දාලා මං රස්සාවෙන් අයින් වුණා 2500. ඔව්. ඒක අරගෙන ඒක කරගෙන යනකොට මල්ලිට 18000 ගෙවලා අවුරුදු දෙකක් ගෙවාගෙන ගියා. ආ. ඒක ගෙවාගෙන ගිහිල්ලා මම හිතුවා ඉතින් 18000 ගන්න මල්ලි ගෙවලා මටම කියලා වීල් එකක් ගන්න පුළුවන් නේ. ආ. දාදායමක් තියෙනවා. ආ. මම මේ වීල් එක ගත්තා නවලස 5000ක් දීලා. එක පාරම. ආ එක පාරම. ඔව්. ආ. ඔක ගෙවුවා 15000 9000ක් විතර ඔකට කිව්වා. ලස්ස 16000ක් විතර මේකට කිව්වා ඉවර කරාම. තව ලක්ෂ 7ක් ගියත් ලස්ස 16000ක් විතර කිව්වා. මේකල ගෙදරත් ගෙදර වැඩක් කරගත්තා. දැන් පිනන් සුද්දයි. පිනන් සුද්ද ඉවර කරා. හා. සෑහෙන කිවල ඇත්තට ඉවර. හා. ඒ වැඩ ටිකක් කළා දැන් ඉතින් මේ නාපු බා. නෑනේ. එතකොට එහෙම තමයි මේ නේද? මේ රස්සාව කරන්න කේන්ති කිල්ල බෑ ඉවසීම තියෙනවා. හරියට හරි. යුද්ධ කරන වගේ තමයි. කරන එක ලේසි ලේසි මෙතන කරන්න අමාරු අමාරු නේ පේනවනේ මේ එක එක්කෙනා ආවට පස්සේ දැන් මෙතන කරවල විකුණන්න දන්නේ නැත්තම් එයා ආපු ගමන් මොන මාධ්‍යෙ මොකෙන් ආවත් මේ කරවලේගේ නම ඇව මන් දන්නේ නැත්නම් මන් නිකන් පීචන් වෙනවනේ බලන්න මේ සබ්ජෙක්ට් එක දන්නවද කියලා චෙක් කරන්න දැන් ගන්නවද මං කරුවේ ගොවිතැන් ගොවිතැන් කරලා මන් T57 ගෑවේ කරුවේ ගොවිතැන් ඉතින් මේ කරවල නොදන්න තැනකට ඇවිල්ලා ඇහුවනම් ඒ මන් මොකද්ද වාගේ වෙනවනේ වෙනවනේ අනිවාර්යෙන් දැන් මම ඇවිල්ලා දැන් මේක දැනගෙන කරාගෙන එයා ඇවිල්ලා එයා කරවල තන උපදිච්ච කෙනෙක් ඇවිල්ලා. දැන් මම එළවලු කෙනා ඇවුවනම් මන් දන්නා එළවලු කෙනා. කියන්න. මම කියන්නේ T56 කෙනා ඇවුවනම් මන් දන්නා T56 කෙනා. යුද්ධ කෙනා ඇවුවනම් මන් දන්නා යුද්ධ කෙනා කියන්නේ. එළවලු කෙනා ඕන දෙයක් මන් දන්නවා. ඉතින් මං කරවලගෙන මාළුවාගේ කට දන්නේ නැහැ, පොක දන්නේ නැහැ මාළුවාගේ මම. උනා යා ඇවිල්ලා ඇව්වා. උනාට ඒකට උත්තරේ දුන්නා මම. දුන්නානේ. මාළුවත් එක්ක මොකද කියන්නේ? ඒකෙන් දැන් විශ්වාසක උනේ. ඒකෙන් දැන් බිස්නස් එක උනත් මේ මාළුවගේ ඕන තැනක් ඇවුවනම් මම දන්නවා කියන්නේ. ආ. ඒක තමයි කියන්නේ හැකියාව කියලා. මම කිම්ම ඇවිල්ලා ගොඩ යන්න පුළුවන් තියෙන දන්න. දන්න විදිහට කියලා ඒ දේ කරගන්න ඕනේ. කරගන්න ඕනේ. ඕනේ කිරිම මේ මාළුව මොකද? යා දනගෙන ඉන්න නෑවේ. ආ. නේ? නැත්ත ඇත්ත. ඒකට මාළුව කියන්නේ. ඒකත් මොකද්ද කියන්නේ? බොරු කියන්නේ නැහැ. මිනිස්සු වරන විදිහට කිව්වනම් විකුණ ගන්න පුළුවන් මේක. මේක දන්නේ නැක්කේ මම මේ දේ මේ මාළුව කිව්වනේ යාට. ඒත් එයා පිළිගන්නවනේ. එයා පිළිගන්නනේ. ඔයා කියලා දෙන්නේ දිනවා. එයා කියලා දෙනවා මේක ඉරට්ටි මාළුව එකක් කියලා නේ. මම යාට බොරු කියලා විකුණවන්නේ නැමේ. දන්නේ නැති කෙනෙකුටත් ඒක රස්සාව ඇත්ත කිව්වනම් ඒක ඕන කෙනෙකුට ඉගෙනගෙන මේවා කරගන්න පුළුවන් ඕන කෙනෙකුට ඒක තමයි ඇත්ත. සබාධර්මයෙන් ඇත්ත දේ ඒක තමයි. හා නෑ මේක අයියේ මේ අර මේ මේකේ තෙල් මෑල වගේ මොකක්ද තියෙන්නේ? මේ කියන්නේ තලපට්ටයක් කොප්පර කෑලි එකක් ඒක මේ කියන්නේ තෙල් කෑලි එක. කෙරවලගේ ලොකු මාළු ගෙනිච්චර පස්සේ හොඳ කෑල්ල සයිඩ් එකට යනවා තෙල් කෑලි කපලා පාකිස් වලට යවනවා මේක. ඔව්. ඒකෙන් තෙල බහින කෑල්ල වෙනම කපලා වෙනම වේලනවා මේක. හා හා. ඒක අඩුවට දෙනවා. ඔව්. ඊට පස්සේ තෙල් නැන කෑල්ල මේක. තෙල් අඩු කෑල්ල. ඒකෙන් මස් යන කෑල්ල. ඔව්. ඒ වගේ තමයි මේකත්. අර ලොකු මාළු ආවට පස්සේ හා මේකේ ලොකු කෑල්ල රට යවනවා. ඔව්. ඊගාවට ඉතුරු වෙන කෑල්ල මේක. ඒක රතුමස් කෑල්ල යනවා කළුවට තියෙන කළුවද? කළුවට යන ඉතුරු කෑල්ල තමයි මේ තියෙන්නේ. ආ ආ ආ. ඒ කෑල්ල මේ ගෙනල්ලා ඒක අඩුවට දෙනවා. ඔව්. ලොකු මස් කෑලි ඒ රටවල වලට යවන එකේ රටවල. ඔව්. මේක මිල වැඩිද අඩුද? මේක මිල අඩුයි. මේ ලංකාවේ ඉඳලා ලංකාවේ අඩුයි. මේ රටවල වලට යවන මේවා එන ගණන් එනවා. දැන් මේකේ මම දැකලා තිනවා. හ්ම්. මේ රතු එකක් තියෙනවා සුදු එකක් තියෙනවා. ඒක අවිලා මෝර එක. ඔව්. මෝර කීලං ගහන එක මේක. මේක ඉතින් ඇවිල්ලා රටවලින් අල්ලගෙන ඇවිල්ලා මහමුදි අල්ලගෙන ඇවිල්ලා ඔය ගොඩක් කාලයක් යනකොට මාළු වලටම තමයි ගේන්නේ කරවල වලට. කරවල තමයි ගේන්නේ නේ. ඔව්. අත මාළු කපලා ගන්න ඒලාට ඒ කරවල වලට තමයි දාන්නේ. මඩු මෝර එකත් ඒ වගේම තමයි. ආ. තලපත් එහෙම යන්නේ නැද්ද? ඈ? තලපත් එහෙම. මේ තලපත් සෙට් තමයි. මේ ටික. ඔව්. ලොකු වල ඒවා ඒ වගේ වෙන්නේ. ඒවා මාළු වලටම තමයි දෙන්නේ. ඒවා මාළු කරත් එහෙම පාඩු. පාඩු. ආ එතකොට ලොකු කට්ටාව එහෙනම් එතකොට ඒ වගේ කට්ටාවටම තමයි ගේන්නේ කරවල වලටම තමයි ඒ වගේ මේ කට්ටාව තෙල තෙල බහපු ඒවා මේවා හා තෙල බහලා ඒවා කරවල වලටම තමයි ගාලා මේවා කරන්නේ කියන මාතේ වනද තලපත් එක කට්ටාව තින්න ගෙරවල්ලා මඩුවා තියෙන අඟුලු තියෙන දැන් ඔන්න අපි තීරමින් ඉන්නව තව තව මාළු ඉන්නව ඈ අකුල මේ ඉතිරේක ඈ එන්න කරවල ගැන අදහස් ටිකක් අපිට ආවා ආවා
මම පොඩියට විශ්වාසයක් යනවා. මේක කපන්න වෙනම කැපුම් පලක් තියනා නෑ එතන තියනවා මේ ගන්නේ හා කපල ඉල්ලුවක් කපල දෙනවනේ මයි කැපෙන් මේ කපන් පළමුව කරවලවල එනුම ආගන්න තියෙන තව පොඩි දේවල් දෙක තුනක් ඕගොල්ලන්ට වැදගත් වෙන. ඒකයි මම මේ ඉවර කරන්න නැතු වෙන්නේ. මේ ස්පීකරේ පාවිච්චි කරන්නේ මේ සින්දු දාන්නද නැත්නම් කරවල කරවල කිය කියනවා රෙකෝඩින් එකක් රෙකෝඩින් දෙකක් යනවා ඔව් මේ දන්නේ හා මොනවද කැලි මොනවද ඉතින් කැලි සින්දු දිනා කෙලවන්න දිනා තරමක් තියෙන මොනවද හරි අන්තිමටම මට චුට්ටි දෙයක් කියන්න කරවල ගන්න අය කරවල ගන්න අයට හොඳ කරවල ටිකක් ගන්න. මොකද්ද හොඳම උපදෙස? ඒ කියන්නේ ඉතින් අපි හොඳ කරවල ගන්න නම් මේ හොඳට කතා බහ කරන්න ඕනේ. හා. අනිත් එක දිනා ගන්න විදිහට අඩුවට ගන්න. ඒ කරවල දෙන්න නා. ඔව්. විකුණ ගන්න. කතා බහ කරලා තමන්ගේ හැකියාවෙන් හා හොඳ කරවල බොරු නොකිය හොඳ තියෙන දේ ඇත්ත කියලා දෙන්න ඕනේ ආ. පැහැදිලි කරලා දෙන්න ඕනේ ඇත්ත යුක්තිය කියන්න ඕනේ. ඇත්ත ඔව්. එයාට කන්න බැරි නම් ආපහු නැවත ගෙනත් දෙන්න කියන්න ඕනේ. ඒකට ඒ සරිලන කරවල එකක් ආපහු දෙන්න ඕනේ නැවත. ඒකට මූණ පුප්පලා යමේ අපේ. ඔව් මූණ පුප්පලා එම් බැයි නැවෙන් කතා බහ කරලා එයාට කරවල කන්න බැරි නම් නැවත ගෙනත් දෙන්න. එයාට සරිලන මුදලක් අපි ගන්න ඕනේ. ගන්නවනේ. කන්න බැරි නම් කන්න බැරි කරවලක් ගෙනිලා වැඩන්නේ නැහැ. මුදල් දෙවන ඕනේ. ඔව්. ආපහු ඒ මුදලට හරින කරවලක් බාන්නේ දෙන්න ඕනේ අර. කන්න බැරි නම් ගෙනිලා එයාට කන්න බැරි නම් ගෙදර ගෙනිලා ආපහු නැත කන්න බෑ අපෝ ගෙනත් දෙන්නේ. ඒකට කන්න පුළුවන් කරලක් හෝ නැත්නම් මුදල් ලබා දෙන්න ඕනේ අපෝ. හා මේක තමයි කියන්න තියෙන්නේ. හා එතකොට දැන් මං කරවල ගන්න එනෝ කියන්නකෝ. ඔව් මට කරවල ගැන අල්ප මාත්‍ර දැනුමක් නැහැ. ඔව් එතකොට මං කොහොමද හොඳ කරවලයක් තෝරගන්නේ? ඉතින් යාට තේරෙන්නේ නැත්නම් ඔයාට අපි බල්ලා කන්න පුළුවන් හොඳ කරවලක් අපි බල්ලා දෙන්න ඕනේ යාට. යාට කියන්න ඕන දෙලෙන්දට මං දන්නේ නැහැ කරවල ගැන. ඔව් එතකොට අපි බල්ලා දෙන්න ඕනේ. යා තේරෙන්නේ නැහැ නේ යාට. හා යාර කන්න පුළුවන් කරවලක් මේක තමයි යාර කන්න පුළුවන් හොඳ ආහන්න ඕනේ මොන මොන කවත් ඇලර්ජික් වෙන කරවල තියෙනවනේ ඔව් ඇලර්ජික් වෙන කරවල දෙන්නේ නැතුව යාර කන්න බැරි කරවල જાති තියෙනවනේ හා
ඒවා කැමති කරවල જાතියක් ඒ අර අහලා බලලා දෙන්න ඕනේ කියලා. හොඳ හොඳ මේකක් දෙන්න ඕන. දැන් මේවා කෑවොත් ඇලර්ජික් එකක් වෙන්නේ නැහැ කියන්නේ අපි දන්නවනේ. හා. ඒකෝ ඒ වගේ කරවල જાතියක් බලලා දෙන්න ඕනේ අපි. ඇත්තටම කන්නම බැරි අපිට විකුණ ගන්නම බැරි කරවලක යාට දීලා තල්ලු කරලා හරියන්නේ නැහැ. අද දවසේ මට මේකේ මේ සල්ලි ටික අරගෙන මං ගෙදර ගිහිල්ලා ඒක කරගෙන මගේ අවස්ථාවේ කරගෙන හරියන්නේ නැහැ. මම මේක හෙටක් කරනවා දිගටම මේක කරගෙන යන්න මට තියෙන්න ඕනේ. තියෙන්න ඕන. අද මගේ මට පාඩුව මං කාලේ යා සනසලා යවුණා ඇති. ඇති. ඒ කියන්නේ මට හෙටක් කරන්න එක දිගටම කරගෙන යන්න ඕනේ. දැන් අද කරවල හොඳයි නම් තමයි මෙයා ගිහිල්ලා ආයෙ කෙනෙකුට කියනවා. ආවල් තැන කරවල හොඳයි. ඒක මෙයා අද ආවොත් තමයි ආයෙ කෙනෙක් ගෙන්නගෙන හරියනවා. ඊගව දවසරත් නේද මට ජොබ් එක හැමදාම තියෙනවා. ඒක මට කරවල අද පාඩු වුණත් මට හෙට ජොබ් එක කරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්. යාළුවෝ ගෙනගෙන එන්නත් මෙයා වුණාට උනාට මෙයාට පුළුවන් ඒ වුණා එහෙම වුණා ගිහිල්ලා මෙයාට ජොබ් එකක් ආයෙ කරන්න මෙයා හිතන්න පුළුවන් රෑට ගිහිල්ලා. ඔව්. ගෙදර ගිහිල්ලා. මාත් මේ දේ කරා නම් හරි අරයාගේ උපදේශයක් අරගෙන කියලා එයා එහෙම හිතන්නත් පුළුවන්. පුළුවන්. ඒතර මං අර වාගේ වැඩක් කරත් එහෙම මූට එදේම කරවල පා වෙනවනේ. පා වෙනවනේ පා. ඔව්. ඒතර මගේ දේ ඉෂ්ට කරගන්නවා. සල්ලි කරා මං අද සතුටු වෙයි. ඔව්. උනා අරයා කියලා දුක් වෙනවා ඊටපස්සේ කියලා. මගේ රුපියල් 500ක් අපරාධි. රුපියල් 500 දීලා කරවල ගත්තොත් එහෙම. ආ. රුපියල් 500 අපරාධි අරු මේ දේ වුණා. උඹ බනින්න එළි වෙනකම්ම. ඒක මට yaad වෙන්නේ නැන්නේ. ආ. තමයි ඔය මං කරන්න ඕනේ අර දේ තමයි. හා. දැන් නැති කෙනෙක් ආවොත් එහෙම මම රුපියල් 500 මගේ චාන්ස් එකනේ බලන්න ඕනේ. අනිවාර්යයෙන්. මං ගිහලා බලලා එයා එහුණාට එයාගේ එක එක අදහස් තියෙන්න පුළුවන්. ගියාට පස්සේ. හා. කරවල ටික හොඳයි. එහුණාට මාත්මේ දේ පටන් ගත්තා නම් එයාගේ උපදේශයක් අරගෙන. හා. එහුණාට තව කෙනෙක් ගෙන්න ගන්න පුළුවන්. එයා කරවල ටික කાય වැඩිපුර ගන්න පුළුවන්. හා. ඒක කાય එන්නෙම නැති වෙන්නත් පුළුවන්. ආ ඈත වැඩි නේ. ඒක කાય කරවල ගන්නත් පුළුවන්. ඒක ව්‍යාපාරයක් පටන් ගන්නත් පුළුවන්. හා. ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. පුළුවන්. ඔව් එහෙම කරන්න පුළුවන්. එහෙම අදහස් තියෙනවා කට්ටියගේ. මමත් මේක කාගෙමත් අහලානේ මේ මං ගොවිතැන් කරපු කොල්ලෙක්. ඔව් මේ මට තමයි. ලොකු මට්ටම වලල්ල දෙනවා මන්ද. මං ඇවිල්ලා මාසෙකට දැන් ඔයාලා පොත් දෙන්නන්න පුළුවන් එක වාරිකෙන් කරවල ලස්ස දෙක තුනක ගන්න මාසෙකට. ඔව් මං මාසෙකට ඇවිල්ලා සාමාන්‍ය දැන් ඔයාලට මේ පොත් තියෙන මං පෙන්නන ආයි වීඩියෝ එකක් කරොත් එහෙම. ඔව් ගියවෘත ලස්ස 98 කරවල විකුණවුවා. ලස්ස 98ක. ලස්ස 98ක කරවල විකුණවුවා මට ලාභ තිබ්බ ලස්ස 28ක්. ඔව් ඒටි ඉස්සෙල්ලා අවුරුද්දේ මං ලස්ස 78ක කරවල විකුණවුවා. ඔව් ලස්ස 26ක් තිබ්බා. ඔව් මේ අවුරුදු තාම ගණන් බැලුවේ නෑ. ආ මාසෙකට කරවල විකුණන ලස්ස 11ක 12ක ලස්ස 7-8ක මට ලස්ස අවුරුද්දක වැයක ලක්ෂ 98ක කියලා. ඔව් ලස්ස 98ක. ඒක මාසෙකට මම 70ක ඊට ඉස්සෙල්ලා අවුරුද්දි. ඉස්සෙල්ලා අවුරුද්ද. කොරෝනා මාසවල කෝටියක කරවල විකුණනවා. වා. ඔව් එතකොට මාසෙකට මම කරවල විකුණනවා ලස්ස 11ක 12ක ලස්ස 8ක වගේ. ඔව් එතකොට මට ලාභ සල්ලි තියෙනවා ලස්ස 3ක් 4ක් වගේ. ඒක මට වෙනම ටයිකෝඩ් දාලා මට මාංශෙන්න ඕනේ නැහැ. ඕනේ නැහැ. පෙන්ෂන් එකක් එනවා ලස්ස මේ 50000ක විතර 45000ක විතර පෙන්ෂන් එකක් එනවා. කඩේ ව්‍යාපාරිකුත් කරනවා. මාදලමුත් සල්ලි ටිකක් එනවා. ඒවත් කරගෙන මේවත් කරගෙන මට ජීවත් වෙන්න ඕනේ. පොරකම් කරන්න යන්න ඕනේ, පොල් කරන්න යන්න ඕනේ. අරක් ව්‍යාපාර කරන කුඩු කරන්න ඕනේ නැහැ. මේ සාකා බ්‍රාන්ච් එකස් මේ දාලා නෙමෙයි මේ පොඩි මැස්සක් කියලා මේ කියන්නේ මැස්සක් කියලා කියනවා හරි හැකියාව තියෙනවා නම් කරගන්න පුළුවන් අනිවාර්යෙන් මාර අයියක් වගේ අදහස් දෙක කියන්නේ මේක මේ වගේ ලල්ලක් දාගෙන තනියම කරන්නේ ගෝලේ දාගන්න ඕනේ නැහැ ඉතින් මේකෙන් ගොඩ යන්න පුළුවන් දැන් වාහනයක් ගන්න තමයි මේ ට්‍රැන් ප්ලෑන් කරගෙන ඔක්කොම කරගෙන ඉන්නේ දැන් මේක කරන්නේ ඒක උඩ මට මීට වැඩි පහසුවක් තියෙනවා ඇති මේ දේ කරගත්තා නම් ගොඩ දාගන්න පුළුවන් උදේවරු රුපියල් 15000 විතර ලයින් එක ගහනවා. හවසට රුපියල් 15000 ටිකට් අදිනවා වගේ තමයි. මේ 30000 විතර කොහමරි සේල් එකක් ගහනවා. මාසෙට දැන් නම් රුපියල් ලස්ස 7ක විතර සේල් එකක් ගහනවා. ලස්ස 2ක විතර මේ ලස්ස 2ක් 2.5ක් විතර ලාභයක් තියෙනවා. තියෙනවා. ඇති. තියෙනවා. හොඳටම ඇති. හොඳටම ඇති. මොන පිටරටිනුත් ඇවිල්ලා ඔයගේ කරවල ගන්න. යන්න. ඔව් හැමතැනම ඇවිල්ලා. ඇවිල්ලා. ඔන්න එහෙනම්. Atta 2200 rupees just the tuna 1600 rupees 1 kilo no that's it bye good holding this what means thank you okay enang කොහෙද ඔයාගෙන් කරවල ගන්න ඕන මීගමු විතරද ඉන්නේ වෙන කොහේ හරි යනවද සතියේ මාසේ මං සතියේ දැන් කලින් රූට් 7ක් හදාගෙන හිටියා මං සතියේ දවස් 7ට උදේවරුම ලයින් එකේ ගියා එක ගම්මානේ ගෙවල් 50 කොහම හරි මිනිස්සු දාදා කරවාද උදේ සතිය පුරා කරවල දෙනවා උදේවරුේ එක සවුන්දට එක ටර්න් එකක් යනවා හවස් වරි මෙතන දානවා ලිල්ලම ගාව ආය අඟාරුවතර වෙන රූට් එකක් යනවා බදාතර වෙන රූට් එකක් සතියකට එක ගෙදරකට එක දවසක් කැවෙනවා සතියකට
එතකොට මාසෙකට 4-5ක් කරනවා එක ගෙදරකට. ඒ රූට් එකේ. එතකොට කරවල ණයටත් දීලා එක ඊගව සතිය සල්ලි එකතු කරනවා. එහෙමයි ලේසියි එතකොට. මට අද බිස්නස් එකක් වුණ නැත්නම් දවසකට කොහොම හරි ඊගව සතිය ගත්ත සල්ලි ටික හරි දෙනවා. දෙනවා. ඔව්. ඔව්. කරගෙන යන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි දවස් ගණක ගන්න පුළුවන්. ඔව්. අද නැත්නම් ලබන දවසේ අර මාරු සල්ලි ටික හරි හම්බ වෙනවා මට. ණය දීමෙන් මුදලද මිතුරාද නැති වෙයි කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නෑ මට පාඩුවක් වෙන්නේ නැහැ කි ඉතින් අර ලාබෙන් යවෙනවා ඉතින් මේ මනුස්සයත් කාලා බීලා ඉන්නවනේ කාලා බීලා ඉන්නවා ගාමට යන ළමයිත් ඉන්නවා ඒ කට්ටියත් ගෙවනවා මේ සතිය නැත්නම් ලබන සතිය ගන්නවා එයාලා දුන්නේ නැහැ කියලා පාඩුවක් වෙන්නේ නැහැ මට නෑ නේද මාර හිතවඳ මිනිස්සෙක් වයි එක ඔව් ඒකවාගේ මේ ව්‍යාපාර ඥානීය මාර ඉහෙලති තනක තියෙන දැන් මේක දැන් කඩ කරන්නත් දෙනවා නංගිටත් මේ දේ මං කියලා තියෙන්නේ නංගිට දැන් කුරුණෑගල පටවනවා කරවල හා නංගි රුපියල් 50000ක විතර කරවල ගින්නේ යාගේ මහත්තයා ඉන්නේ නේවි එකේ. හා. මේ නංගිටත් ව්‍යාපාරයක් වශයෙන් මම මේක කරන්න දීලා තියෙනවා. හා. යාක්තරන් කියලා කොහොම හරි මාසෙකට රුපියල් 50000ක් 60000ක් විතර එයත් හොයලා පටන් ගන්න තියෙනවා. ඔව් ඉතින් යාගේ දැන් මේ දවස් ටික ටික නවත්තලා තියෙන්නේ. මෙහෙන්ද මෙහෙන්ද කරවල ගියා. ඔව් මෙන් මං යවනවා කුරුණෑගලට. යා ගෙවල් වලට ගිහිල්ලා දෙනවා අතේ. හා. ඉතින් මේක හොඳයි. ඉතින් මේ වැස්සට සවුත් වෙන්නේ නැහැ. කඩ කෙසල් ගිරි විකුණනවා වගේ නෙමෙයි මේක නම්. නෑ නේ. දැන් මේ දෙක කරන කෙනාට වරදින්නේ නැහැ කවදාකවත්. හා. මේ සමහර ඉතින් දකුණ දේ කරන්න යනවනේ. ආ. ඒ දේ කරන්න ගියොත් අමාරු වෙනවා. ආ. දැන් මම 2018 පෙන්ෂන් ආවට පස්සේ මේ දේම තමයි කරේ. ආ. කෙසේ කරි ලාභයි කියලා කෙසේ කරි විකුණන්න කියේ නැහැ. ආ. එළවලු විකුණන්න කියේ නැහැ. ලාභ ඔක්කොම මේ ආවා විකුණන්න කියන එක මේකම තමයි කරන්නේ. ආ. මේ එදා ඉඳන්ම මේ දේ මේ විදිහම කරගෙන යනවා. කරගෙන යනවා. ඔව් හැමදේම ගලක් කියනවා. ගලක් කියන මේ විදිහම කරගෙන යනවා. එදා ඉඳන්ම බැස්සෙන්න නැංගෙත් නැ. නැගගෙන යනකොට බැස්සේ නැහැ මේ විදිහ. බැස්සේ නැහැ. මේ නිකන් ණයට දීලා නැහැ කාටවත්. ආ. වාඩික කාර්යයටත් දිනාගෙන හැම කෙනෙක්ම හරිම සතුටේ බොහොම ස්තුතියි ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආයි දවසක අපි එනවා හමියෝ හරි හරි ඔකේ දැන් මේ බලන් ඉන්න කෙනෙකුට මේ සුබ පතන්න හරි සතුට බෙදා ගන්න හරි නොම්බරේ ඉල්ලුවොත් එහෙම දෙන්න පුළුවන්ද දෙන්න පුළුවන් නම්බරේ නොම්බරේ කියන්නකෝ එතකොට මේගොල්ලෝ කතා කරගන්න ඕ ඕන කෙනෙකුට කරවල ගන්න පුළුවන් තෝක මිලට දෙන්න පුළුවන් රුපියල් 10ක් 15ක් කරලා දෙන්න පුළුවන් ඕන ළඟ ඕන දියකට ගෙනියන කරවල අඩු මිලට මේව කරලා දෙන්න පුළුවන් ඔව් 0.7යි 66යි 408යි 203 රයි නම අයිගරක් නම ආර්.එම්.එස්.එන් රාජපස්ස රෙකෝඩින් තියනවා මේ වන වෙලා කතා කරා කරලා එන්න පුළුවන් මේ පැත්තෙන් ගෙනියන්න ඕ සම්බන්ධ තියලා මේ ඉතිරිකුණ වලින් දෙන්න පුළුවන් කරවල මාළු දෙන්න පුළුවන් ඉතිරිකුණ වලින් දෙන්න පුළුවන් මේ මාදල් පාළු තියෙනවා ඒ වගේ දෙන්නත් පුළුවන් මාළු කාලේ මාළු දෙන්න පුළුවන් මාදලෙන් આવත් මාදලෙම මාළු දෙන්න පුළුවන් පුළුවන් ඔව් හරි එහෙමත් තියෙනවා අන්න මේ මාදල රෙකෝඩ් කරන්නත් මම දවස් ගෙනවා ඒ ඔව් එන්න දැන් මේ දවස්වල මාළු තියෙනවා ඒක තමයි දැන් මෙහෙම මොකද කියලා රෙකෝඩ් කරගන්න පුළුවන් පුළුවන් ඔව් එහෙනම් මේ මාදලේදී කවුරු හරි ගෝලයක් ඇති නේද නැහ ගෝලෙත් තියෙන මාත් තියෙන මට හරි රයිට් අපි හමු මේ ත්‍රිකුණාමලේ මාදලේදී ඊළඟ දවසේ දැන් මේ මාසයේ මාළු කරනවා හා රයිට් එහෙනම් ජයවා ජයවා ජයෙන් ජයම මේවා රයිට් කොන්න සුන්දර මිනිස්සෙක් දිරිමත් යෞවනයෙක් රණවිරුවෙක් අද වෙන විට හොඳ ව්‍යවසායකයෙක් එක්ක අපි කතා කරා මීගමුයි ඇඳිරි වැටනෝ ගොම්මන බෝ වෙනෝ ඈ පොස්නැටි පේනන පෙන්න වෙලාවේ අපි වහංගල යනෝ හෙට ආය හමු වෙනවා ජය වේවා. Thank you.